අයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 හරිදේ හරියට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල නිරිත දිග මෝසම සක්‍රීය වෙයි වැසිහා තද සුලං තනින් තන නාය යාම් ලක්ෂ 5කට පමණ විදුලිය නැහැ බිඳ වැටීම් රසක් පළාත් අතර සංචරණ සීමා තවත් දින 14ක් සිනමා හල් විවෘතයි සීමා මැද මංගල උත්සව වලටත් අවසර ආගමික ස්ථාන විවෘතයි අත්අඩංගුවටගත් MV Express Pearl නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ නිලධාරීන්ට ඇප රසායනික පොහොර ආනයන කතාව බොරුවක් රජය කියයි සයිනෝෆාම් ලක්ෂ 20ක් හෙට දිවයිනට එක්කෙන්නතක් හෝ ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 30ක් කියුබාවෙන් කොවිඩ් මර්ධන එන්නතක් පොල්පැල ලක්ෂ 40ක් සිටුවීමේ ව්‍යාපෘතිය ජනපති අතින් ඇරඹේ අගමැති කතරගම පුදබිමට විරෝධතා මර්ධනයට පාර්ශවරසකගේ විරෝධය නොලැබුණු නිරෝධායන පහසුකම් ගැන ස්ටාලින් පවසයි අපිට කිව්වේ මොකද්ද එනකොට සියලු දේවල් දෙනවා කියලා අඳන් හිටපු ඇඳුම් වලින් පමණයි සියලු දෙනාම හිටියේ ඉන්දිය ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය 18 වනදා සිට LPL නොවැම්බරේ ප්‍රථමයෙන් නවදහනිය දේශීය පුවත් වෙත නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග දිවයින පුරා තද වැසි සහ සුළං තත්වයක් නිර්මාණය වී තිබෙනවා කළු කැලණේ ගින් සහ නිල්වල යන ගංගාවල ජල මට්ටමද ඉහළ යමින් තිබෙනවා සමහර ප්‍රදේශවල නායම් සිදු වී ඇති අතර අවධානයෙන් සිටින්නේ ඇයි ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එක් අයෙකු මේ වන විටත් මියගොස් තිබෙනවා දිවයිනට බලපා ඇති අධික වැසි සහ සුළං තත්වයේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වී තිබුණා. අධික වැසි සහිත කාලිකුණ තත්වයේ හේතුවෙන් කැලණිගඟ, කළුගඟ, ගින්ගඟ සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ කළු, කැලණි, ගින් සහ නිල්වලා කියන ගංගා ද්‍රෝණිවල ඉහළ ධාරා ප්‍රදේශවලට විශේෂයෙන්ම සැලකියුතු මට්ටමේ විශාල වර්ෂාවක් ලැබුණා මේ සියලුම ගංගා ද්‍රෝණිවල ඉහළ ධාරා ප්‍රදේශවල ප්‍රධාන ගංගාවේ සහ අතු ගංගාවල ජල මට්ටම සැලකියුතු ලෙස ඉහළ ගොස් තියෙනවා කළු ගඟ ඉහළ ප්‍රදේශවලට ඊයේ සිට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර සහ ඇලපත ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකට ගං වතුරෙන් දැඩි බලපෑම් එල්ල වී තිබුණා ගං වතුර තත්ත්වයේ හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රසක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ගංගඟ පිටාර කැලිමෙන් උඩුගම අකුරස්ස මාර්ගයේ ස්ථාන කිහිපයක් මෙලෙස ජලයෙන් නැටී වී තිබුණා. ඒ හේතුවෙන් රථ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. නිල්වලාගඟ පිටාර කැලිම හේතුවෙන් අකුරස්ස පිටබැද්දර මාර්ගයේ පානතුගම ප්‍රදේශය මෙලෙස ජලයෙන් නැටී වී තිබුණා. එසේම අකුරස්ස කඹුරුපිටිය මාර්ගයේ ස්ථාන කිහිපයක්ද ජලයෙන් නැටී වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙතර නෝට්‍රන් බ්‍රිජ් ජලප්‍රෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමල සුරේන්ද්‍ර ජලාශය වාන් තැමීම ආරම්භ කර තිබෙනවා. බණ්ඩාරවිල කිනිගම ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසට මෙලෙස හානි සිදු වී තිබුණා. බලංගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසකට අද උදෑසන පොල්ගසක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභහනි සිදු වී තිබුණා. මෙතර පැවති අධික වර්ෂාව සහ සුළං තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රසක විදුලිය බිඳ වැටීම් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. විදුලිය බිඳ වැටීමේ හේතුවෙන් මෙවැනි විට පුත්කරින් 500,000කට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී ඇති බවයි විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. මෙතර පවතින වැසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ, ගල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නාය
ඇම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය කටයුතු කර තිබුණා. හැටන් කුඩගම ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්ද කඩා වැටීමෙන් එම නිවසට සම්පූර්ණයෙන්ම අලාභහානි සිදු වී ඇති බව හැටන් පොලිසිය ප්‍රකාශ කළා. අදාළියම දෙකට පමණ එම ප්‍රදේශයේ පැවති අධික වර්ෂාවත් සමග නිවසට ඉහළින් පීටි පස්කන්ද නිවසට කඩා වැටෙනු පවයි අනතුරින් දිවි ගලවාගත් එම නිවසේ පදිංචි කරුවන් ප්‍රකාශ කළේ. මේ අතර ගිනිගත් හේන දියගල හරහා නෝට්‍රන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට විශාල පස්කන්දක් දියගලවත්ත ප්‍රදේශයෙන් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව අසදමා තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් කාසල් රී මාර්ගය ඔස්සේ දහවණය කරවන ලෙසයි නෝට්‍රන් බ්‍රිජ් පොලිසිය රියතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. පණවා ඇති සංචරණ සීමා තවදුරටත් ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මංගල උත්සව පැවැත්වීම සහ සිනමා හල් විවෘත කිරීම සඳහා මෙම නව මාර්ගෝපදේශ මගින් අවසර හිමිවනවා. කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග නිකුත් කරන ලද මාර්ගෝපදේශ මාලාව තවදුරටත් ලිහිල් කරමින් අද සිට ක්‍රියාත්මක වන පරිදි නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. අදාළ මාර්ගෝපදේශ මාලාවට අනුව පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන අතර එම සංචරණ සීමා ඉදිරි දින 14ක කාලයක් දක්වා ක්‍රියාත්මකයි. නව මාර්ගෝපදේශ මාලාවට අනුව පූජනීය ස්ථාන විවෘතව පවතින අතර මංගල උත්සව සඳහා පනවා තිබූ සංචරණ සීමාවද තරමක් දුරට ලිහිල් කර ශාලාවේ ආසන ධාරිතාවෙන් 125ක් වන පරිදි හෝ උපරිම පුද්ගලින් සංඛ්‍යාව 150කට යටත්ව මංගල උත්සව පැවැත්වීමට නව මාර්ගෝපදේශ මාලාවෙන් අවසර ලබා දී තිබෙනවා. එමෙන්ම එලිමහන් වෙළඳාම සහ සති පොළ පැවැත්වීම සඳහාත් අවසර හිමි වී ඇති අතර සියලුම විභාග පැවැත්වීම සඳහාද නව මාර්ගෝපදේශ මාලාවෙන් අවසර ලබා දී තිබෙනවා. කාය වර්ධන මධ්‍යස්ථාන සහ ගෘහස්ත ක්‍රීඩාගාර විවෘත කිරීමටද නව මාර්ගෝපදේශ මාලාවෙන් අවසර ලබා දී ඇති අතර සිනමා හල් සහ කෞතුක ගාර ආසන ධාරිතාවෙන් 150ක සීමාවකට යටත්ව විවෘත කිරීමටද අවසර හිමිව තිබෙනවා. මේ අතර කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටුඇල්ලීමේ මධ්‍යස්ථාන නව මාර්ගෝපදේශ මාලාව යටතේ තවදුරටත් වසා තැබෙනවා. ඒ හරහා යම්කිසි අතුරු ඵලයක් එහෙමත් නැත්නම් අපිට අනිසි ප්‍රතිඵලයක් ලැබෙන බව පේනවා නම් වහාම ක්‍රියාත්මක වෙන පරිදි නැවත සංචරණ සීමා හෝ මාර්ගෝපදේශ වෙනස් කිරීමට අපි මැලි වෙන්නේ නැහැ. අපිට වැදගත් වන්නේ රටේ ජනතාවගේ වගකීතු ලෙස කරන හැසිරීම. මං හිතනවා ඒක හොඳ தත්වයට තියෙන බවට සෑහීමකට පත්වීමේ ලකුණක් හැටියට මේ ආකාරයට මේ ලිහිල් කිරීම මේ ආකාරයට සිද්ධ වෙන්නේ. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ தত্ত্বය, මේ ගෞරවය ලබා විශේෂාවදානයක් යොමු කර තිබෙනවා. එවැනි කටයුතු සිදු කළහොත් නිරෝධායන රීතීන් යටතේ අදාළ පුද්ගලීන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් එම ශේෂ්ත්‍රයේ නියුතු පිරිස් සියස්තුතිය මෙලෙස පළ කර සිටියා. මාර්ග උපදේශ අනුව කටයුතු කරන් යුවල ඉඳලා සියලුම දෙනා දැනුවත් කරමින් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා. මේක ආරක්ෂා කිරීම ඔබ අප සැමගේම යුතුයකමක් ඉදිරිය මම සලකනවා. පින් සිද්ධ වෙන වැඩක්. මේ ශේෂ්ත්‍රයේ යැපෙන මිලියන 1.5ක් වගේ ඉතා විශාල ප්‍රමාණයකට මේ අවස්ථාව ලබා දුන්නට ක්‍රමවේද ඔක්කොටම අනුගත වෙලා ඉදිරියට යන්න පුළුවන් නම් තමයි මේක ජයග්‍රහණයක් වෙන්නේ. මම සියලු දෙනාගේම ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා අපිට මේ දුන්න අවස්ථාව රැකගන්න උත්සාහ කරන්න කියලා. සුතිවන්තයෙන් ඕන ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, යුද හමුදාපතිතුමාට, සෞඛ්‍ය අංශවලට මේ අපිට දුන්න මේ වරම හරියටම අකුරට මිෂ්ට කරනවා. ඉදිරියේදී අපි මේ ලස්සන ජයග්‍රහණය ලස්සන ඉදිරියට භුක්ති විඳින්නම්. සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ 20ක් හෙට දිවයිනට රැගෙන ඒමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. එසේම ෆයිසර් එන්නත දෙවරින් සඳහා ලබා දීමට තීරණය කළ බවද ඒ මහතා ප්‍රකාශ කළා. කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලින් සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළා. එහි දෙවන මාත්‍රාවද පුද්ගලින් මිලියනයකට අධික පිරිසකට එන්නත් කර තිබෙනවා. මේ අතර සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරක ශේෂ්ත්‍රයේ නියුතු පුද්ගලින්ට ලබා දීම අද සිදු කෙරුණා.
හෙට දිනේ වෙන විට ශ්‍රී ලංකාවට සයිනෝෆාම් එන්නත් මිලියන 2ක් ලැබීමට නියමිතයි. එම මිලියන 2 සයිනෝෆාම් එන්නතේ පළවෙන එන්නත ලබාගත නොහැකි වූ අය සඳහා දිසික්ක අතරේ බෙදා දීමට නියමිතයි. ෆයිසර් එන්නත අපි ඇතනව ලබා දුන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව හැටියට. නමුත් අපිට ඊට ෆයිසර් එන්නත ලබා දීලා පළවෙනි දිනේ අපිට දෙවන දිනේ වෙන විට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා මිලියන 1.4ක් ලංකාවට ලබා දෙන බව තහවුරු කරා. ඒ නිසා අපි මේ එන්නත දෙවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා එන්නතින්ම ලබා දීමට තීරණය කළා. ෆයිසර් එන්නත අපි මන්නාරම සහ ඒ යාපනය මුහුදු යන ප්‍රජාවට ලබා දීමට තීරණය කළා. විශේෂයෙන්ම ඔවුන් මුහුදේදී ඉන්දියානු ධීවරයන් සමඟ සම්බන්ධතා පවත්වීමට හැකියාව තියෙන බැවින් ඩෙල්ටා ප්‍රභේදය ලංකාවට ඒමට හැකියාවක් ඒ වගේ තියෙන නිසා අපි එම ප්‍රජාවට ලබා දීමට තීරණය කළා. डेल्टा कोविड प्रभेदे हमुए इंडियावट दैडी बलपैम एल्लवी तिबेनवा डेल्टा प्लस कोविड प्रभेदे आसाधने ऊरोगिन 138 8 दिनकुद इंडियावेन तहुरुवी तिबेनवा वसंगतिये शीघ्र व्याप्तियत समग मणिपुर प्रांतयट अद सिट एंदिरी नीतिय पेनवीमट प्रांत बलधारीन तीरणय कर तिबेनवा ए जूली 20वनदा दक्वा क्रियात्मकय क्यूबावे देशीयव निपद ऊ अब्दुला कोविड मर्दन एन्नतट इरट औषध अधिकारिये अनुमतिये हिमिव तिबेनवा इवन बिफोर द परमिशन Cuba began immunizing its citizens with Abdala in May. සියටනු දෙකකට වඩා මෙම එන්නත පළදායි බවයි පැවසෙන්නේ. මෙම එන්නත ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතයි. ගෝලීය කොවිඩ් වසංගතය හැමියේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව කෝටි 18 ඉක්මවා ගොස් ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ 40කට අධිකයි. ඔස්ට්‍රේලියාව තුල ඩෙල්ටා ප්‍රභේදය ආසාදනීය වූ පුද්ගලින් 400 ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍යංශ පවසනවා. පවතින තත්ත්වයේ හැමේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංචරණ සීමා තවත් දැඩි කිරීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. දොරින් දොරට කප්රුක ජාතික වැඩසටහන යටතේ පොල්පල ලක්ෂ 40ක් සිටුවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. වසර කිහිපයක සිට අපේ රටේ පොල් පළදාවේ විශාල බිඳවැටීමක් දක්නට ලැබෙනවා. ඉහළ ගිය පොල් මිල අද වෙනකම් පහළ වැටී නැහැ. මෙම තත්ත්වය පාලනය කිරීමට රජයේ විසින් විවිධ තීන්දුව තීරණද කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙම ගැටලුවට තිරසාර විසඳුම් ලෙස පොල් පැල ලක්ෂ 40ක් සිටුවීමේ වැඩසටහන යටතේ දොරින් දොරට කප්රුක ජාතික වැඩසටහන අද ආරම්භ කෙරුණා. එහි සමාරම්භය සනිටුහන් කරමින් පළමු පොල් පැලය රෝපණය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් සිදු කෙරුණා. ඒ හලාවත වැවිලි සමාගමට අයත් දංකොටුව බුජ්ජම්පුල වැලි කැටිය වතු යායේදී මේදී කාබනික පොහොර යොදා ගනිමින් පුරන් කුඹුරු ආශ්‍රිත ඇලිවැටි ක්‍රමයට පොල් බගා කෙරුණු බිමක්ද ජනාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. පොල් බකාව ආශ්‍රිතව පැවති ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කළ ජනාධිපතිතුමන් ප්‍රතිලාභීන් 15 දෙනෙකුට සංකේතාත්මකව සහනාධාර හා කෘෂි උපකරණ බෙදා දීමටද එක් වුණා. හලාවත වැවිලි සමාගමේ සභාපති ජූට් පෙරේරා මහතා සිය සමාගමේ පසුගිය වසරේ උපයාගත් ලාභෙන් මිලියන 10ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු වුණා. ජනාධිපතිතුමන්ගේ මෙම වැඩසටහනට සමගාමීව දිවයිනම ආවරණය වන පරිදි පොල් පැල රෝපණය කිරීම සහ පැල බෙදා දීමද සිදු වුණා. අපි පොල් සංවර්ධන මණ්ඩලයට ප්‍රජාට ස්තුතිවන්ත වෙන්න ඕන. මේ රටට ඉතාම අත්‍යවශ්‍ය වූ කෘෂිකර්මාන්තයේ වැදගත්ම අංශයක් තමයි පොල් වගාව වැඩි දියුණු කිරීම. පොල් වගා කිරීම සඳහා අපි කවුරුත් උනන්දු වෙන්න ඕන. අපේ කැපවීමක් තියෙන්නට ඕන. පොල් වගා කිරීම තුළ අනාගතේ වඩාත් ආදායම් වැඩි කර ගැනීමේ හැකියාව තිබෙනවා. රසායනික පොහොර සහ පලිපොද නාශක තහනම ඉවත් කර නැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාවල කිසිදු සත්‍යක් නැතයි අද නිකුත් කළ නිවේදනයේ සඳහන්.
රසායනික පොහොර සහ පලිබෝධ නාශක ගෙන්වීම රජය තහනම් කර තිබෙනවා. එම පොරොන්දුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී ජනතාවට ලබා දුන්නා. හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීම ජනාධිපතිවරයාගේ පොරොන්දුවක්. මේ අතර හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීමේ අරමුණු ඇතිව රසායනික පොහොර සහ පලිබෝධ නාශක ආනයනය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් වෙනස් කර ඇති බවට ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. නව මුදල් අමාත්‍යවරයා පත්වීමෙන් පසු රජයේ වත්මන් සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන මැති අමතිවරුන් හමු වී සාකච්ඡා කළ අතර එහිදී අදහස් තර්ක සහ ප්‍රතිතර්ක රැසක් ඉදිරිපත් වුණා. ඒ සියල්ලම සමබරව සමාලෝචනය කොට වඩාත්ම නිවැරදි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට අවශ්‍ය අනු කමිටු පහක් පත් කෙරුව අතර හරිත ආර්ථික පිළිවෙත වෙනස් කිරීමට මෙම සාකච්ඡාවලදී යෝජනා නොවූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම කිරිවෙහෙර රජමහා විහාරය වැඳපුදා ගත්තා. අග්‍රාමාත්‍යවරයා එහිදී ආගමික වතාවත්වලටද සහභාගී වුණා. රුහුණු මගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජමහා විහාරාධිපති ආචාර්ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ සුවදුක් විමසා බැලූ අග්‍රාමාත්‍යවරයා පළමුව උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස කිරිවෙහෙර ආගමික වතාවත්වල නිරත වූයේ ඉන්න අනතුරුවයි. කොබවක ධම්මින්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය කිරිවෙහෙර අභිසති සෙත් පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කළා. ධම්මං සරණං ගච්ඡාමි. මෙම ආගමික වතාවත් සඳහා රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිශාන් වික්‍රමරත්න ගුණසේකර හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී විමල් ගලගම ආරච්චි කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන යන මහත්තුරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙතර ඓතිහාසික රුහුණු කතරගම මහදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය අද රාත්‍රියේ වේද සංචාරය කිරීමට නියමිතයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුව කිසිදු බැතිමතෙකුගේ සහභාගීත්වයෙන් තොරව මෙවර පෙරහර මංගල්‍යය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ගිනිගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් බර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ නිලධාරීන් 7 දෙනෙකු අද අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නඩතුරුව අප මත මුදා හැරුණා. ගිනිගිනිමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය සමාගමේ නියෝජිතයින් 7 දෙනෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට සඳහන් කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහාලුමක් තුළ නයිට්‍රික් අම්ල කාන්දුවක් මොල්වරට ඇති වී ඇත්තේ මේ මාසයේ 11 වනදා බවයි. අදාළ නෞකාව මෙරට මුහුදු තීරයට ඇතුළු වීමට පෙර පසුරු 1:30ට පමණ නැවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය නෞකාවේ අම්ල කාන්දුවක් සිදුවන බවට දේශීය නියෝජිත සමාගම දැනුවත් කර ඇති බව අධිකරණයේදී ඔහු සඳහන් කළා. එහෙත් තොරතුරු ලබා දී තිබියදී දේශීය නියෝජිත සමාගමේ නිලධාරීන් එම තොරතුරු හාබ මාස්ටර්වරයාගෙන් වසන් කරමින් නෞකාව තුල අන්තරාදායක භාණ්ඩ නිසි පරිදි ඇසිරීම සිදු කර ඇති බවට ප්‍රකාශයක් ලබා දී ඇති බවද නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ අනුව තොරතුරු වසන් කිරීම හේතුවෙන් දේශීය නියෝජිත සමාගමේ නිලධාරීන් වරදක් සිදු කර ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළා. ඉනනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනිසිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වන තුරුම නෞකාවෙන් අම්ල කාන්දුවක් සිදුවන බව නෞකාවේ කාර්ය මණ්ඩලය දේශීය නියෝජිත සමාගම දැනුවත් කර නොතිබූ බවයි. ඒ පිළිබඳව නෞකාවේ කාර්ය මණ්ඩලය තම සමාගම දැනුවත් කළ ප්‍රථම අවස්ථාවේදීම සමාගමේ නිලධාරීන් හාබ මාස්ටර්වරයා දැනුවත් කිරීමට උත්සාහ කළද හාබ මාස්ටර්වරයා එම අවස්ථාවේදී කාර්යාලයේ නොසිටි බවයි සැකකරුවන් වෙනුවෙන් පෙනිසිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ. පසුව මැයි මාස 20 වනදා අම්ල කාන්දුව සම්බන්ධයෙන් හාබ මාස්ටර්වරයා දැනුවත් කළ අතර එතැන් පටන් නැවගිනි ගන්නා මොහොත දක්වා පැය 24කට ආසන්න කාලයක් පැවතියද නැවගින්න වැළැක්වීමට හාබ මාස්ටර්වරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් ගින්න සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම තම සේවාදායකින් පිට පැවරිය නොහැකි බවයි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ. සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නෞකාවේ දේශීය සමාගමේ නියෝජිතයින් සියලු දෙනා
රුපියල් ලක්ෂ 25ක ශරීර රැපයක් මත මුදා හැරීමට නියෝග කළා. අධි තාක්ෂණික කේබල් මත ඉදිවන පැලියගොඩ පාලමේ කොටස ඉදිකිරීම අවසන්. ඉදිකිරීම අවසන් කළ කොටස විවෘත කිරීම මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු මහතා අතින් සිදු කරනවා. महामार्ग अमात्यांशे सह मार्ग संवर्धन अधिकारी मगिन पेरणी कैलनी पालमट याबदव मंतीरु हायकिन्युद नव पालम इदिकिरिमे व्यापृतिय आरंभ करति बेनवा कैलनी गंगहरहा इदिकर एति पालम कोटसे दिग मीटर 380 අද අපි සතුට වෙනවා ඊළඟ මාස 3 ඇතුළත අගෝස්තු අපි අන්තිම සතිය දීලා තියෙන්නේ මේ වැඩ කටයුතු අවසන් කරන්න. ඒ අපි විශ්වාස කරන අගෝස්තු අන්තිම සතියේ නැත්නම් සැප්තැම්බර්. අද අපිට මේ කැලණි පාලම මේ රටේ ජනතාවට පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපිට වැඩ සංකල විතර කරන්න පුළුවන් වෙයි කියලා. අමාරු කාලයක තමයි මේ ඉංජිනේරුවරු ජපානයේ සහ ශ්‍රී ලංකාවේ අපේ ජනතාව සහ ජපානයෙන් ඇවිල්ලා මේ වෘත්තිමත් මේ නිලධාරී ඉංජිනේරුවන් දැවැන්ත කැපකිරීමක් කරන තමන්ගේ ජීවිත ගැන බලන්න ඇතුළු ජීවිත පරදුවට තමලා හදපු පාලමක් හැටියට ඉතිහාසගත වෙනවා. යම් පුත්කලයක නිරෝධහනිත ලක් කළ හැකි අවස්ථා පිළිබඳ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය උද්ඝෝෂණ අවස්ථාවේදී විවිධ පුත්කලෙන් නිරෝධහනිත යොමු කළ ක්‍රමවේදයට එරෙහිව පාර්ශ්ව රසක් අද සිය විරෝධය පළ කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේත් ලෝක සෞඛ්‍ය සංවිධානයේත් නිර්දේශ පිළිබඳවද මෙම නිවේදනයෙන් දැනුවත් කර තිබෙනවා. නිරෝධහයනයට ලක් කළ හැක්කේ කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වූ අයෙකු පමණි. නැතහොත් වසංගතයේ පැතිරුණු රටකින් හෝ ප්‍රදේශයකින් වෙනත් ස්ථානයකට ආ අයෙක් පමණි. නමුත් පසුගිය කාලයේ පුරාවට පොලිසිය දඬුවම් ලෙස විවිධ පුද්ගලින් නීති විරෝධී හා බලහත්කාර ලෙස නිරෝධහයන් යොමු කරන බව මෙම ප්‍රවෘත්ති නිවේදනයේ මකින් පෙන්වා දී තිබෙනවා. මෙසේ නිරෝධහයනට රැගෙන යන්නන් වහා නිදහස් කරන්නයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. එමෙන්ම නිරෝධායන නීතියට මුවා වී ගෙන යන මර්ධනයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේද නිවේදනයක් නිකුත් කර ඇති අතර අදාළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් පමණක් අදාළ නීති රෙගුලාසි හා මාර්ගෝපදේශ භාවිතා කළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාද මෙලෙස අදහස් පළ කළා. රජයේ ජනතාව මර්ධනය කරන්න දැන් මෙම කොවිඩ් මර්ධනය උපයෝගී කරගෙන ඉන්න සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අස්සනේ ලිපියක් නිකුත් කරලා මේ උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පොලිස් ප්‍රතිවරයා විසින් පොලිසියට නියෝග දෙමින් සිටිනවා. අපි රජයට කියනවා රටට විරුද්ධව ගේන අනපනත් පමණක් නෙමෙයි රටේ ජනතාවට පීඩාවට පත් කරන්න අපි තවත් මුවහත් වෙනවා මේ ඔවුන්ගේ මර්ධනයට විරුද්ධව කටයුතු කරන්න. මේ අතර මේ වන විට මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ලංකා ගුරු සේවා සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙලෙස අදහස් පළ කර සිටියා. ජෝර්ජ් පොලිස් පති කාර්යාලය සඳහන් කරලා තියෙනවා අපිට මේ නිරෝධායන මධ්‍යස්ථාන ගේනකොට සියලු පාසුකම් දීලා තියෙනවා සම්පූර්ණයෙන් බොරු. එනකොට අපිට මුත්‍රා කරන්නවත් නවත්තගත්තේ කොච්චර අමාරුද කියලා අපි දන්නවා. පරාධකාරයෝ නෙවෙයිනේ. අපිට කිව්වේ මොකද්ද? එනකොට සියලු දේවල් දෙනවා කියලා. අඳන් හිටපු ඇඳුම් වලින් පමණයි සියලු දෙනාම හිටියේ. මෙතනට ආවට පස්සේ අඳගන්න මාරු කරන්න ඇඳුමක් නැහැ. මෙතන තිබිච්ච බෙඩ් සීට් එකක් තමයි කට්ටිය අඳන් හිටියේ. දත් බුරුසුවත් යා දත් බේත්තියා සබන් කෑල්ලක්වත් පොලිසියෙන් ලබා දුන්නේ නැහැ. මෙතනට ගෙනලා නිහඬතාවයද හොඳ පිළිතුරක් බව ඇමති විමල් වීරවංශ මහතා පවසනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස මහතා පැවසුවේ තමා රාජපක්ෂ වොත මැදමුලනේ නොවන බවයි. නිහඬ බව කියන්නේ හඬක්. ඒකේ හොඳ අර්ථයක් තියෙනවා. තේරුම් ගන්න පුළුවන් අය තේරුම් ගන්න පුළුවන්. ශ්‍රී රාජපක්ෂ මහත්මයා හරි වෙන කෙනෙක් හරි අපි ගොඩනගලා තියෙන ආණ්ඩුවේ ඉන්න පාර්ශවකරුවා. ඒ පාර්ශවකරුවන් අතරින් ඕනම කෙනෙකුට ඕනම තනතුරක් දීමට ජනාධිපතිතුමාට අයිතිය තියෙනවා. මේකම අමතුමත් රාජපක්ෂ කෙනෙක්. අවත් රාජපක්ෂ කෙනෙක් පාර්ලිමේන්තුවට ආවා. ජනතාව කියන්නේ රාජපක්ෂලගේ පාර්ලිමේන්තුව පිළිගන්න කියලා. මම මැදමුලනේ රාජපක්ෂ කෙනෙක් නොවේ නිසා ඒක මට අදාළ නැහැ. පාර්ලිමේන්තුවේ රාජපක්ෂලා වැඩිපුර පිරිලා තියෙනවා නම් ජනතාවට උමනා වෙලාවට ඒගොල්ල ඉවත් කරන්නත් බලය තියෙනවා. ඒ බලය තියෙන්නේ ජනතාවට. බැසිල් රාජපක්ෂ ඇමතුමා එනකොට ඇයි මෙච්චරම මේක ජනප්‍රිය වුනේ? ජනප්‍රිය වෙන්න හේතුව තමයි විපක්ෂයට තියෙන බය. විපක්ෂය දන්නවා බැසිල් ඇමතුමා කියලා කියන්නේ හොඳ වැඩකාරයෙක්. බැසිල් ඇමතුමා කියලා කියන්නේ වැඩ බාරගත්තොත් වැඩේ හරියට කරන කෙනෙක් කියලා. ඒ නිසා තමයි විපක්ෂය අර ගරණින්ට භූමිතල් ගැහුවා වගේ බය වෙලා කෑ ගහන්න ගත්තේ. දැන් සියත පිටියා
එළඹෙන 13 වෙනිදා පැවැත්වීමට නියමිත ඉන්දියා ශ්‍රී ලංකා එක්දින සහ 2020 තරගාවලිය කල් තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එළඹෙන 13 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ඉන්දියා එක්දින සහ 2020 ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පිතිකරන පුහුණුකරු ග්‍රෑන්ඩ් ෆ්ලවර් සහ කණ්ඩායම් දත්ත විශ්ලේෂක ජී.ටී. නිරෝෂන් යන මහත්වරුන්ට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඒ අනුව එළඹෙන 13 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තරගාවලිය ජූලි 18 වෙනිදා දක්වා කල් දමා ඇති අතර ජූලි 18, 20 සහ 23 යන දිනයන් හිදී එක් දින තරඟ තුන පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ජූලි මාස 25, 27 සහ 29 යන දිනයන් හිදී 2020 තරඟ තුන පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඒ අනුව මෙම තරඟ සංචාරය එළඹෙන 18 වෙනිදා සිට සියත ටීවී ඔස්සේ ඔබට නැරඹිය හැකි. මේ අපේ කණ්ඩායම වෙනුවෙන් අද දින අදහස් දක්වෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දිරිගන්වන්නෙකු ලෙස කටයුතු කරන ගයාන් සේනානායක. අපේ කණ්ඩායම ක්‍රීඩාව කඩාවැටලා තියෙන්නේ අපේ ක්‍රීඩකයන් දැක්ක තැනකදී ඒ වගේ Facebook එකෙන් පවා ඔවුන්ගේ මොරල් එක වැඩි වෙන්න දේවල් කරලා ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය ඔවුන්ගේ ඉර නංවන්න උදව් කරන්න ක්‍රීඩකයන් කවුරුත් ඕනෝඩ එපාට ක්‍රීඩා කරලා තමන්ට තියෙන අවස්ථාව නැති කරගන්න සමහර ඕන ක්‍රීඩකයෙකුට අවාසන කාලයක් එනවා. අපි අන්තර්ජාලයෙන් පවා ක්‍රීඩකයන්ව පුළුවන් තරම් ධෛර්යමත් දක්වන්න ඔවුන්ට අරියාදු වෙන පෝස්ට් ඒ වගේ කිසි දෙයක් කරන්න නැතුව අපේ රට නියෝජනය කරන කණ්ඩායම ක්‍රීඩා ලෝලින් ගෙදරේ දන් ටීවී එකෙන් බලලා හරි අපේ ක්‍රීඩකයන් සුපතන්න කියලා මේ අතර මෙම මාස 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය එළමෙන නොවැම්බර් මාස 19 වනදා සිට දෙසැම්බර් මාස 12 වනදා දක්වා සැලසුම් කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගෙන තිබෙනවා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් නිමවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.